එවාගේම අපි හමුදාවට අති විශිෂ්ට රෝහලක් හැදවා. එවාගේ රෝහලක් පොලිසියටත් අපි ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවත් සඳහන් කරනවා. අපි මේවා ලබා දෙන්නේ පොලිසිය හොඳ මහජන සේවයක් කරන්නට පුළුවන් වෙන්න. ඒව ලබා දුන්නේ නැතොත් දැන් එදා ඒ දවස්වල අපි ඔවුන පිටරට පුහුණුවට යවනවා. ඒව නැවතුනාද? අපි නැවතත් ඒ පිටරට පුහුණුවලට යවලා මහජන මිත්‍රශීලී සේවාවක් බවට පොලිසිය පත් කරනවා. ඒ වගේම මේ ආකාරයෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ රටේ නැවතත් ත්‍රස්තවාදයක් ඇති නොවන්නට. ඒ වගේම පාතාලයට හිස ඔසවනෝ අන්නට, කුඩුවලට හිස නොසවන්නට අපිට හොඳ පොලිස් සේවයක් අවශ්‍යයි. අපි රජයක් යටතේ අපි මේවා තහවුරු කරනවයි කියන එක තමුන්නාන්සේලාට සනාථ කරනවා. අපි මම විවිධ ප්‍රදේශවලට ගියාම මුලින්ම හැම කෙනෙක්ම ඉල්ලන්නේ අපිට රටක් ලබා දෙන්න කියලා, අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ කාර්ය කරන්න පුළුවන් වෙන්නේ අපේ රජයකට පමණයි. අපේ රජයට පමණයි පැහැදිලි දැක්මක් තියෙන ජාතික ආරක්ෂාව පිළිබඳව. එනිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව අපි ඒක ප්‍රමුඛත්වය දීලා තියෙනවා. ඒ වගේම කඩා වැටලා තිබෙන ආර්ථිකය ගොඩගන්නට පැහැදිලි වැඩ සැලැස්මක් අපි තිබෙනවා. කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, අද හැම කෘෂිකර්මාන්තයේ දිලා ඉන්න අය ආහාර ස්වයංපෝෂිත කරගන්නට, ගොවියාගේ ආදායම වැඩි කරගන්නට පැහැදිලි සැලැස්මක් අපි දීලා තියෙනවා. පොහොර නොමිලේ ලබා දෙන්නට, ගොවි ණය කපා හරින්නට, ගොවි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්නට, ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දෙන්නට, ගොවියා වෙත තාක්ෂණය හඳුන්වා දීලා අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්නට, මේවා ප්‍රායෝගික දේවල්. අපි ඉදිරිපත් කළ තියෙන වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක්. ඒ වගේම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. අපේ අද තරුණ තරුණියන් අපේ අනාගතය අතරමං වෙලා ඉන්නේ මේ ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් නැති නිසා. අපි මේක දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව අපි දන්න දැනට අතරමං වෙලා ඉන්න උපාධියක් අරගෙන කලා අංශයෙන් රසිකාවක් නැතුව ඉන්න අය අපි නැවතත් පුහුණු කළා රැකියාවල් වලට යොදවනවා. ඒ වගේම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන බැරුව ඉන්න ශිෂ්‍යයන් අපි තවදුරටත් ඒක සිදු වෙන ඉඩ දෙන්නේ නැහැ. අපි සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවයි කියන එක තහවුරු කරනවා. මේ සඳහා අපි විශාල ආයෝජනයක් කරනවා. විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, අලුත් විශ්වවිද්‍යාල ඇති කළා, කාර්මික විද්‍යාල, තාක්ෂණ විද්‍යාල ඇති කළා, පාඨමාලා ඒ තාක්ෂණය උගන්වන්නට කලා අංශයෙන් ඉගෙන ගත්ත අයට පවා තොරතුරු තාක්ෂණ ගැන අවබෝධයක් ලබා දෙන්නට අපි පාඨමාලා වෙනස් කරනවා. මෙන්න මේ නිසා තමුන් ආංශලාට පැහැදිලි වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි අභියෝග බාර අරගෙන ඒ අභියෝග ජය ගත්ත අය අපිට වගකීමක් බාර දුන්නා නම් ඒ වගකීම 100% ඉටු කරා. මට මුලින්ම ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් කරා. අවුරුදු 30ක් තිබුණෝ ඒ ත්‍රස්තවාදය. මම පිටරටින් කට්ටිය ගෙනාවේ නැහැ. ඒ අපේ හිටපුම නිලධාරීන්, හිටපුම පොලිස් නිලධාරීන්, හිටපු ත්‍රිවිධ හමුදාපත ඔය නායක අය ඔක්කොම හිටපු අය අවුරුදු 20 ගණන් 30 ගණන් ඒ අයවම අපි පාවිච්චි කළා.
අපි ත්‍රස්තවාදය අවසන් කරා. ඒ වගේමයි ඊට පස්සේ මට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කරා. මම ඒ වගකීමත් 100%ක් කොළඹ නගරය සහ තවත් නගර විශාල ප්‍රමාණයක් මම සංවර්ධනය කරා. අපේ සැලසුම් තියෙනවා මේ අලව්ව නගරය නවීකරණය කරන්නට. අපි අපි රජයක් ආවා මේක කරනවා. මේ කාර්යයත් අපි ඉටු කරා. ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න. මගේ යුතුකම ආරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක සනාථ කරමින් මව්බිමට ජය වේවා, අලව්ව ජනතාවට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සේලා තෙරුවන් සරණ පතනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.